Interesse nimeneia. සරතැස නිවන්නට සුඳුරු නිමේෂයක්. ජාතීන් අතර දියුණු වෙලා තියෙන ගායන ක්‍රමවල ගති වෙනස් වෙන්න මූලිකව හේතු වෙලා තියෙන්නේ භාෂාව. පිටරට භාෂාවලින් පෝෂණය වුණත් අද සිංහල අය කතා කරන්නේ ලෝකේ මොනම ප්‍රදේශයකවත් නැති භාෂාවක්. භාෂාවක තියෙන වචනවල පදවල සංයෝජනය අනුවයි අපේ ගායනා සකස් වෙලා තියෙන්නේ. තමන් කළ පර්යේෂණ ඇසුරෙන් සීදර් ඉස්කොලතිලක සුදීම තනන් ලියු ලංකාවේ සංගීත සම්භාව්‍ය ග්‍රන්ථයේ එතුමා මේ බව සඳහන් කරලා තියෙනවා. ගායනයකට භාෂාව මුල් වෙනවා වගේම කටහඬක් මුල් වෙන බව අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. රසිකයන් ඇද බැඳ ගන්න කටහඬ තමන්ටම ආවේනික කටහඬක් වුණ ශිල්පී ශිල්පිනියන්ගේ ගායනායි රසික රසිකාවියන්ගේ හිත්වල තදින් බැඳෙන්නේ. තමන්ගේම භාෂාවකින් ලියවෙන ගීපද රචනාවක්, තමන්ගේම ගායනා ශෛලියකින් ගයන, තමන්ගේම හඬවල් ගැන අපේ ගීත ලෝලින් වගේම සංගීතවේදීනුත් උනන්දු වුණා. ඒ අතරට කාන්තා පාර්ශවයේ දායකත්වය ලබා දෙන්නට මූලික වුණ ගී පද රචකාවකගේත් සංගීතවේදිනියකගේත් ගායන ශිල්පිනියකගේත් නිර්මාණයක් අකලට වට මහා වරුසාවක්සේ ගීතය. අකලට වට මහා වරුසාවක්සේ අසුභ දිනක සුභ පැතුමක්සේ මාහැර ගිය ඔබ සිතු මොහොතක ඇයිදෝ යලි ආවේ. නියම කාලෙන් පරිබාහිරව අකලට වහින වරුසාවක් වාගේ අසුභ දිනයක ආව සුභ පැතුමක් වාගේ හිතපු නැති වෙලාවක මේ කාන්තාව මුණ ගැහෙන්නේ කලකට ඉස්සර ඇයට පෙම් කළ පෙම්වතා. ඔහුගේ ඇය හැර ගිහින් තියෙන්නේ. ඇයට ඔහුගේ මේ ආගමනය ප්‍රහේලිකාවක්. ඉස්සර වගේම ඔහුට ඇය ගැන ආදරයක් ආයමත් මතුවෙලාද? එහෙම නැත්නම් සතුට නිසා ඒ කාලේ නැගුණු සතුටු කඳුළු මිදිලා ගිහින්ද පරණ ආදර මතක නටබුන් අතරේ අලුත් මන්දිරයක් ඉදිකරනවා වගේ අලුතින්ම ආදරයක් මතු වුණාවත්ද? පිරදමින් හද මල් පිපුණාතෝ සතුටු කඳුළු නුව නගමිදුනාතෝ අතීත ආදර නටමුන් අතරේ මන්දිර දුකින් කියලා හිතලා දුක් වෙන්න එපා කියලයි මේ කාන්තාව තමන්ගේ පරණ පෙම්වතාට කියන්නේ. ඇයට ඔහුගේ අනුකම්පාවෙන් පලක් නැහැ දැන්. ඇය දැන් විවාහ වෙලා ඉන්න සැමියා ඇයට රජෙක් වගේ. ඒ රජදහනි කිරුල තමයි හිතේ සතුට. සතුටයි කිරුල අපේ. ආයමත් හමුවෙන එකෙන් කිසිම පලක් නැහැ. ඒ හින්දා ඔහුගේ ඇරයුම පිළිගන්න ඕනෙකමකුත් නැහැ ඇයට. ඔහු අහන දෙයට මතු දවස පිළිතුරු දෙන්නම් කියලා ඇය ඔහුට අන්තිමට කියන්නේ අපේ කාගේත් හිත්වල ප්‍රශ්නාර්ථ ලකුණක් තියලා. ඔහු තව තව ඇයගෙන් අහන්නේ මොනවද? මොනව වුණත් ඇය කල් අරගෙන හිතලා මතලා පිළිතුරු දෙන්නයි සූදානම. හිත හමුවීමෙන් කිසිදු පලක් නැහැ. ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ. මේකේ
නිර්මාණය වෙන්නේ කාන්තාවන් තුන් දෙනෙකුගේ දායකත්වයෙන්. කාන්තා සිතක ඇති පෞරුෂත්වය, දැඩි බව, කාන්තා ලාලිත්වයෙන්ම නැහැවුණු පද පෙළකට ගොනු කරන්නේ දයාද අල්වෙස් ප්‍රවීණ ගීපද නිබන්ධක මාධ්‍යවේදිනිය. මේ නිබන්ධක වගේම මාධ්‍යවේදී චරිත දෙකේම සිතුවිලි රටා මුහු කරගෙන කාන්තාමානයෙන් අපටම උරුම අපේම භාෂාවෙන් කළ ප්‍රකාශයක් අකලට වට ගීපද රචනාව. ගියේ තනුව සහ සංගීත නිර්මාණය කරන්නේ හෙළ ආරයට ගායනා කරන හෙළ කාන්තා හඬ පෞරුෂය මෙන්න කියලා අපට හඳුන්වලා දුන්න ආචාර්ය විශාරද නන්දා මාලිනී ගායන වේදිනිය. තනු සහ සංගීත නිර්මාණය නිර්මාණකරණයට අදාළයි. නිර්මාණකරණයට අතගහපු 11 කාන්තාවන් අතරින් නන්දා මාලිනියට හිමිවෙන්නේ මුල් තැන. ඒ ප්‍රමාණාත්මකව වගේම ගුණාත්මක බවත් එක. තමන්ටම ගායන්නට තනු සහ සංගීත නිර්මාණය කරගන්නා විශාරදවරිය අනුන් වෙනුවෙන් නිර්මාණය කළ ගීතයකුයි මේ. මේ නිසාම නන්දා මාලිනිය හුදෙක් ගායන ශිල්පිනියක් නොවී සංගීතවේදිනියක් බවටත් පත්වෙනවා. විශාරද නන්දා මාලිනිය මේ සංගීතය නිර්මාණය කරලා දෙන්නේ ඇය අනුවම පසු ගමන්නෙන නිරංජලා සරෝජිනී ප්‍රවීණ ගායන ශිල්පිනියට. කෝමල පැහැදිලි හඬින් නිවැරදි ස්වර ස්ථානවල නිවැරදි උච්චාරණයෙන් ගයන නිරංජලා සරෝජිනියට තියෙන්නෙත් ඇයටම අනන්‍ය හඬක්. ඒ හඬත් අපේ හෙළ සිංහල ආර්යයටම යොමුණ හඬක්. ඒ හඬින් ඇය මේ අපූර්ව පද රචනාවට හැඟීම් කවන්නේ තනුවට අනුව යම්කිසි විදියක අවඥා සහගත බවක්, උත්ප්‍රාසයක් මුසු කරවමින් බවයි රසිකයාට දැනෙන්නේ. කීරස නිම්නය පිටපත සිසිර දිසානායක, සම්පාදනය කොට ඉදිරිපත් කළ මම උදය ගෝවින්න. අකලට වට මහා වරුසාවක් සේ අසුභ දිනක සුභ පැතුමක් සේ හැර ගිය ඔබ නොසිතු මොහොතක ඇයි දෝ යලි ආවේ පිරදමින් හද මල් පිපුණා මන්දිර මෙව්වාතු සුවක් නැති නොසිතනු මෙන සංකා උපින් ලබනු කුට හිමි වූ මා දැන් රැජිනකි සතුටයි කිරුල අපේ හිට හමුවීමෙන් කිසිදු පලක්
කලට වට මහ වරුසාවන්සේ අසුප දිනක සුභ පැතුමක්න්සේ මාහැරගිය ඔබ නොසිතු මොහොතක ඇයිදෝ යලි ඇයිදෝ යලි ඇයි